අයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම ලක්ෂ්මන් විජයකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත එකම හොරාව මාරුවෙන් මාරුවට පත් කරලා වැඩක් නැහැ කියලා දැන් පැහැදිලි අවුරුදු 75ක් පුරාම අපි කරමින් ඉන්නේ එයයි අලුත් පාරක් හොයන්නම වෙනවා කියලා අද ටෙලිවැකියෙන් විතරය බින්ද වගේම කුකුළුමස් කර්මාන්තයත් පුපුරවන්න පුළුවන් අජිත් ගුණසේකර කියයි මුලින්ම දේශීය පුවත් ආනයිනික විතරයට රුපියලක් බදු ගහනකොට දේශීය විතරයකට රුපියල් 6ක් බදු ගහන බව වාර්තා වෙනවා දේශීය කුකුළුමස් කිලෝවකට රුපියල් 240ක් බදු අය කරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා 115ක වැඩ් බද්ද අහෝසි කළොත් පාරිභෝගිකයින්ට උපරිමයෙන් සහන ලබා දී හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. එළවලුවල මිලද ඉහළ ගොස් තිබෙනවා. හිතන හිතන විකල්ප ක්‍රියාත්මක කරන්න ගියොත් මෙරට ආර්ථිකය තවත් විනාශයකට යනු ඇතැයි මහාචාර්ය වසන්ත අතුකූරල පවසනවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය තීරණය වන්නේ රජය විසින් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොච්චර සාර්ථකව කරනවාද කියන කාරණය මත අපිට හොඳම විකල්පයන් තියාගෙන ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේද තියාගෙන වෙනත් විකල්පයන් ඔස්සේ ඔවුන්ට හිතන හිතන ආකාරයට කරන්නට ගියොත් ඒ තුළ විශාල බලපෑමක් ආර්ථිකයට වගේම සමාජයට එල්ල වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ අතර රජය මගින් අයකරනු ලබන බදු මුදල් වලින් ඉදිරියේදී යම් සහනයක් ලබා දෙන්නේ නම් කුකුළු මස් සහ බිත්තර සඳහා පාරිභෝගිකයින්ට යම් සහනයක් ලබා දිය හැකි බවයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසන්නේ. ඉදිරියේදී කුකුළු කර්මාන්තයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දැන් මේ වෙලාවේ ওই පිටතර මිල වැඩි මස් මිල වැඩි කියලා යම් චෝදනාවක් තියෙනවා. මාස 3ක් යනකොට මේ කුකුල් කර්මාන්තයේ ප්‍රශ්න විසඳෙනවා. පිටතර ප්‍රශ්නෙත් මස් ප්‍රශ්නෙත් විසඳිලා ජනතාවට සහන ලැබෙනවා. වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ ඉදිරියේදී මෙම කර්මාන්ත සඳහා පාලන මිලක් ගෙනෙන බවයි. දේශීය නිෂ්පාදකයාගෙන් ලබා දෙන සහනය තාම ලැබිලා නැහැ. වෙනත් ගැසට් මාර්ගයෙන් මේ අයව පාලනය කරන්න එහෙම නැත්නම් එයාට උපදෙස් දෙන්න පුළුවන්. දැන් මේ බිත්තර කිලෝ එකට විකුණන්න පටන් ගත්තට පස්සේ තමයි කට්ටියගේ හොම්බ බිම යනුනේ. ඊ අගෝස්තු මාසයේ ඉඳන් අද වෙනකම් බරුව ගියා මේ බිත්තරේ සමනය කරගන්න. ප්‍රායෝගික දැනීමක් නැතුව මේ අමතිවරු පත් වුණාම මේක ආගිය අතේ නන්නත්තර වෙනවා. මේ අතර තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද දිනේදී උඩරට සහ පහතරට එළවලු විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. උඩරට එළවලු මිල ඉහළ තත්වයක පැවතුනත් පහතරට එළවලු මිල සාමාන්‍ය තත්වයක පවතින බවයි තොග වෙළඳුන් පවසන්නේ. මිල අමුමිරිස් රුපියල් 600 650 ගියා. තක්කාලි රුපියල් 150යි. බණ්ඩක රුපියල් 200යි. මෑකරල් 300යි 320යි. ඒ විදිහ තමයි මේ තඹුත්තේ මාර්ථ මධ්‍යස්ථානයේ මිල. අද නූර්ලි බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අනිත් ඒවා මේ අපේ රජ රටේ ලවුළු පොඩ්ඩක් මිල පහළට ඇවිල්ලා තියෙන ටික. පාරිභෝගික පැමිණෙන අඩුයි. පසුගිය කාලේ වගේ වෙළඳ දෙන්නේ නැහැ. බිස්නස් අඩුයි. බඩු අරන් ගියාට විකුණන්න බෑ කියනවා. අරන් යනවා විසි කරනවා කියනවා. බඩු මිලයි. ගන්න හම්බෙන්නේ නැහැ මාත් මේ සෑහෙන මිල බඩු තියෙන්නේ. ලවුළු මිල ආස උදේ නැගලා තියෙන ගන්න දියන් නැහැ. බිල්ලද විකුණන්න බෑ. බාගෙට බාගයක් විසි කරනවා. මුදලවත් සේප් වෙන්නේ නැහැ අරන් ගියාම. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 306 වැනි ටෙලිවැකිය කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි තරමටම මාතෘකා දිනපතා ගොඩගැහෙමින් තිබෙනවා. ඒ මාතෘකා අතර දිනපතා උග්‍රවන දරිද්‍රතාවයේ හිතාගන්නටත් බැරි තරම් හොඳේ. ඔව් හිතාගන්නටත් බැරි තරම්. පවුල් පිටින් සිංගමන් යදින තැනට ඇද වැටිලා. ඇතිවුන් හොඳට කතිබොති නැතිවුන් ලෙව කති කියන තරමටම ඇති නැති පරතරය උග්‍ර වෙමින් තිබෙනවා වැඩි වෙමින් තිබෙනවා. ජනතාව දූෂිතයින්ට දඬුවම් ඉල්ලනකොට වෙනසක් ඉල්ලනකොට ඒ සඳහා ඡන්දයක් ඉල්ලනකොට ආණ්ඩුව වෙන පාරක් පෙන්වන්නට පටන් අරන් නේද? තම ඒකාධිපති ස්වරූපය තව තවත් ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නවා නේද? මැති ඇමතිකම් එහෙම අලුතින් දීලා
ඒකට තමයි දැන් සූදානම. දේශපාලන ප්‍රභූයයි කියා ගන්නා පැලැන්තිය සුර සැප විඳින ගමන් රට බංකොලොත් කළේ කවුද කියලා මේ ජනතාවගෙන් අහනවා. ඒ කියන්නේ මේ අපින් අහනවා. නිකන් අපි එකතු වෙලා බංකොලොත් කරගත්තා වගේ නේද? මේ රට අන්ත දූෂිත හොර ගුහාවක් කරමින් රටේ ධනේ හොරා කෑවුන්ම ලෝකේ වටේ හිඟමනේ යන ගමන් අතේ පැලවෙන ගල් බොරුත් ඇදබාමින් ඉන්නවා නේද? ආ මේ ඊයේ පෙර දැහුණු අපූරු ගල් බොරුවක් ගැන කියලම අපි පටන් ගමු නේද? මේ රට බංකොලොත් උනේ ගෝල් ෆේස් අරගලය නිසාලු. ඈ ගණිකාව බිහි වුණේ ගෝල් ෆේස් අරගලය නිසාලු. රටේ ඩොලර් නැති වුණේ ගෝල් ෆේස් අරගලකාරයෝ නිසාලු නේද? හතර බීරි කතා නේද? මේවා කියමින් ලෝකයේ විතරක් නෙමෙයි මේ රට ඇතුළේ ඉන්න මිනිස්සුන්වත් හිනා ගස්සනවා. හොඳේ ඒ වගේම ගඳත් ගස්සනවා. හරි ඒ වගේමයි මේ රටේ ප්‍රභූ දේශපාලන පැලැන්තිය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නේද? දැන් මේ දෙගොල්ලෝ එකට එකතු වෙලා කරට කර තකට තක කාගේ බොටුවද හිර කරමින් ඉන්නේ? මේ අහිංසක අපේ බොටුව රටේ ජනතාවගේ බෙල්ල හිර කරමින් ඉන්නේ. හරිද? බෙල්ල මුලටම හිර වුණු ජනතාව දැන් හඬා වැටෙනවා හුස්ම ගන්නට අමාරුයි කියලා. හරි වැරදි ඖෂධ බාල ඖෂධ දීලා දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටියනු ජීවිතවලින් වන්දි ගෙවද්දී වගකිවුත්තන් අපෙන් අහනවා නේද? සිනා මුසිමුණින් අහනවා ඔබට සතුටුයිද දැන් කියලා නේද? උන්දල හක හක ගාලා බකපක ගාලා කාටද හිනා වෙන්නේ? අපිට හිනා වෙන්නේ. හරිද? සතුටුද? දැන් සතුටුද? එක තැනකින් පල් වෙලා එළවෙන අධ්‍යක්ෂ දොස්තරව තව තැනකට දාලා අතේ පැලවෙන බොරු කියව ගන්නට බඳව ගන්නවා නේ. ඒ කියන්නේ එකම හොරාට හොරකමට දඬුවම් දෙනවා වෙනුවට තව තැනකට මාරුවීම් දෙනවා නේ. පුදුම රටක් මේක. අපේ රටේ මේසා විශාල ප්‍රශ්න හදපු අවුරුදු 45ක් 50ක් රට පාලනය කළ පක්ෂවලට නායකත්වයේ දුන්න නේද අදත් දෙන දේශපාලනඥයින් 3-4 දෙනා අනේ මුකුත් දන්නේ නැති මුකුත් කළේ නැති නේද තොත්ත බබාල වගේ තමයි කතා කරන්නේ. හරි අද මේ රට තුල නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය, ණය අර්බුදය, දිනපතා උග්‍රවන දුප්පත්කම, කුසගින්න, දිනපතා අපිව ඌරකමින් වැඩි වෙමින් පවතින මේ ඇති නැති පරතරේ, මේ මහා සමාජ අසහනය දුටු දුටු තැන වෙඩි තියාගන්න මරා ගන්න තරමටම දැන් උග්‍ර වෙලා තියෙන්නේ නේද? ඒක හදපු උන්දලම ආයේ මින් ගොඩේන ක්‍රමත් කියනවානේ අප්පුච්චි නේද? ඒක තමයි ආසියාවේ ආශ්චර්යනේ. උන්දලමයි ආයේ මේ ගොඩේන්නත් කතා කරන්නේ. හරිද? විශ්වවිද්‍යාල දරුවන් පවා කුසගින්න නැතිබැරිකම නිසා සියදිවි හානි කරගන්න සමාජයක් ඇති වෙලා කියලා ඊය අර දියවන්නාවේදිත් ඇහුණා නේද? ආ උද්දමනේ මේ තනි අගයක් ගැනත් විශ්මයේ දනවන උද්දමන ඉලක්කම් ගැනත් අතේ රෝල් ලියලා එවන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් හරියට කටේ සූප්පු ගහගත්තු පුංචි තොත්ත බබාලා වගේ. හරිද? අදවන විට ආහාර හා භාණ්ඩවල මිල මේ අවුරුද්දේ මුල තිබුණට වඩා 3 ගුණයකින් විතර ඉහළ ගිහිල්ලා 3 ගුණයකින් විතර. හොඳේ අපේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 90 පැනලා ඉවරයි. හරිද? ඍජු හා වක්‍රබදු ගෙව්වට පස්සේ ජීවත් වෙනවා තියා ලෙව කාලවත් ජීවත් වෙන්න බැරි ගානට ජනතාව පත් වෙලා තියෙන්නේ. හරි ඇත්තටම අද මේ රට ගැඹුරුම ආඝාතයකට ඇදගෙන යන්නේ එකම ප්‍රභූ පැලැන්තියක්. වසර 75ක් පුරා මේ පරණ දේශපාලන හොරු අතටමයි රටේ පාලනය ගියේ. අද තියෙන්නේත් ඒ හොරු අතේමයි. දැන් ඇත්තටම රටම ඉල්ලන්නේ අලුත් පිරිසක්නේ. එකම හොරාව මාරුවෙන් මාරුවට පත් කරලා වැඩක් නැහැ කියන එක දැන් සක් සුදක්සේ ස්ථිර ඉනේ පැහැදිලිනේ නේද? මේක පුදුම රටක්. ඔබට මතකද මේ අපි අර දිගින් දිගටම ටීවී රේටින් වංචාව ගැන ලිව්වා නේද? අන්තිමටම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිටගේ කොන්දේ හයිය නිසා ඔහු රටට බය නැතුව ආන් ඒ හොර රේටින් සමාගම ගැන කිව්වා. හරිද? ඒ රේටින් ගන්නේ මතුව මෙහෙම LMRB ආයතනයේ තියෙනවා බොක්සස් 450ක් දාලා තියෙනවා. ඒක නොදන්නා ආයතන ගෙවල් 450කට. ඊට පස්සේ ඒකෙදී ඒගොල්ලන්ට ඩේටාස් එනවා කවුද මොන ටීවී එකද බලන්නේ කියලා. බෑ කතාව අපේ ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් ඕකෙන් 300ක් විතර සල්ලි දීලා ආරම්භ තියෙනවා. ඒ ගෙදරට සල්ලි ගෙවලා බඩු මල්ල දීලා රුපියල් 30,000ක් විතර දුන්නාන් පස්සේ ඒක තමයි රේටින් එක. ඉතින් ඒක එතනින් එහා පැත්තට යන්නේ නැහැ. එක මම හිතන්නේ 3ට විතර ඔය වැඩේ ටිකක් කළා 50ක් විතර අරගෙන. එහෙම නැතුව ඔය රේටින් ක්‍රමය සම්පූර්ණ වැරදි සහ වංචාසහගතයි. ඔක තමයි ඇත්තම කතාව.
අවුරුදු ගණනාවක් රට රවට්ටම් හිටපු හොර රේටින් සමාගම. හොඳේ දැන් ඒ හොර රේටින් දුන්නු කොම්පැනිය වහලා ගියා. හැබැයි ඒකේ හිටපු මේ ලොක් එක්ක ඔන්න දැන් තවත් රේටින් දෙන කොම්පැනියක් මිලට අරන්. හරිද? හොර රේටින් දුන්න කොම්පැනිය ලොක් එක්ක මේ දැන් අලුතෙන් ওই රේටින් දෙමින් ඉන්න කොම්පැනිය මිලට අරන්. ඒ කියන්නේ එකම හොරාව මාරුවෙන් මාරුට මිලදී ගන්න රටක් නෙමේ නේද? එකම හොරාව මාරුවෙන් මාරුට මිලදී ගන්න රටක්. දැන් තව ටික දවසකින් පරණ හොරා අලුතින් මේ තවත් හොර රේටින් දෙන්න පටන් ගන්න. ඒක ස්ථිරයි. මේ රටම එහෙමයි. හරිද? එකම හොරාව ආයේ ආයේ වෙන පක්ෂවලින් උත්පත් කරනවා. ඉතින් මේ රටට මේ කල යන එක අහන්නත් දෙයක්ද කියමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඔය අලුතින්ම ටීවී රේටින් දෙන්න ගත්ත පරණ හොරයි අලුත් සමාගම් ගැනයිත්. ළඟදීම දවසක ලුණු ඇඹුල් ඇතුවම ලියනවා කියලා මතක් කරමිනුයි. අනුග්‍රහය A-level නිම කිරීමට අවුරුදුකට පෙර වෝඩේ සුදුසුකමක් හිමි කර ගැනීමට ඔබ කැමතිද? එහෙනම් O-level අවසන් වූ විකස AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 076.559669. අලුත්ගමට දැවන්ත වෙනසක් සමග Vision Plus S කණ්ණාඩි දැන් අලුත්ගම නගරයේ විවෘතයි. Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65144. ලංකාව එකම ආක්ෂේප කරන නිෂ්පාදන ආයතනය මගින් නිපදවන විලාසිතා රසකින් යුත් උසස් තත්ත්වයේ ප්ලාස්ටික් ඇස් කණ්ණාඩි නාමු ඉතා සාධාරණ මිලකට දැන් වෙළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට මිකයි. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.